මේ ඔයා කොහොමද මේ ප්‍රෙෂර් හෑන්ඩල් කරන්නේ? ඔයා දැන් දැන් තරුණ අයට ඉස්සරහට ඉන්න කට්ටියට කියලා දෙන්න ඕන නම් කොහොමද ඔයා එක්ස්ප්ලেইন කරන්නේ ඒගොල්ලන්ට කොහොමද ඔයා ප්‍රෙෂර් හෑන්ඩල් කරා කියලා? ඔව් මම ඒක කලින් කිව්වේ ප්‍රෙෂර් එක කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. කියන්නේ ප්‍රෙෂර් කියන්නේ මොකද්ද? ප්‍රෙෂර් කියන්නේ දැන් අපි හිතමු වාහනයක් ඩ්‍රයිව් කරන කෙනෙක් ඉන්නවා කියලා. එයාට වාහනේ ඩ්‍රයිව් කරන්න එයා ජී එක දාන්න ක්ලච් එක දෙන්න ඒ හැමදේම දන්නවනම් එයාට වාහනේ ඉන්න බයක් නැහැනේ. මොකද එයා ස්කිල් එක දන්නවා. ඒක තමයි ක්‍රිකට් එක. මට සිටුේෂන් එකක් එනවා. මොකද්ද? යෝගස් 6ක් දාන්න ඕනේ. ඒ දේ මට කරන්න පුළුවන් කියලා මම දන්නවනම් අයි මට ප්‍රෙෂර් එක ක්‍රියේට් වෙන්නේ නැහැ. සිටුේෂන් එකක් නෝ විකට් එකක් ගන්න. ඒකට ස්ලෝ බෝල් එකක් දාන්න ඕනේ හරි තැනට හරි ලෙන්ත් එකට. මට ඒක පුළුවන් නම් මට ප්‍රෙෂර් එකක් තියෙනවද? නැහැ. එතකොට මේ හැමදේම පවතින්නේ ප්‍රෙෂර් එකක් කියලා අපි ක්‍රියේට් කරගෙන ඔළුවට දාගෙන තියෙන්නේ. මම සිටුේෂන් එක දන්නවා, කරන්න ඕන දේ දන්නවා, හැබැයි මට ඒක කරන්න පුළුවන්ද කියලා මට ෂුවර් නැහැ. ඉතින් මම හැමනිතනම කියන්නේ ප්‍රෙෂර් එක කියලා දෙයක් නැහැ. ඔයගොල්ලෝ යන්න ඕන ස්කිල් එකයි ටැලන්ට් එකයි පස්සේ. ස්කිල් එක ඒක රිපීට් කරනකොට ඒ සම්බන්ධයෙන් ටැලන්ට් එක වඩ ඉබේම ඇති වෙනවා. ඒක කාටවත් හදලා දෙන්න බෑ. කන්ෆිඩන්ස් කාටවත් දෙන්න බෑ. මට ඔයා කරන දෙයට උදව් කරන්න පුළුවන්. එතකොට ඔයා විසින්ම කන්ෆිඩන්ස් හදා ගන්නවා. ඉතින් අපිට දැන් වෙලා තියෙන්නේ අපි මේ ප්‍රෙෂර් එකක් කියන එක නිතරම එන්නේ අපි ස්කිල් එක පුරුදු කරලා නැහැ. එයාට ඒක මසල් රූටින් එකට දීලා නැහැ. මොකද හේතුව අපි දෙන්න හදන්නේ නැෂනල් ටීම් ආවම. අපි කියනවනේ ක්‍රිකට් ගහනවා හැමෝම මට ඇහිච්ච කතාව තමයි ගහලා ඉගෙන ගන්න ඕනේ. ගහලා ඉගෙන ගන්න බෑ. ගහනකොට දාන්න දේවල් තියෙනවනම් අන්න එතකොට ඒව දාන්නේ මොන වෙලාවෙද කියලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ගහලා ඉගෙන ගන්නකොට දාන්න දෙයක් නැත්තම් මොනවද ඉගෙන ගන්න? ඉතින් අපි නැෂනල් ටීම් එකට එනකොට දාන්න තියෙන දේ හදා ගන්න ඕනේ. එතකොට නැෂනල් ටීම් එකට ඇවිල්ලා අවුරුද්දක් ගහනකොට දෙකක් ගහනකොට ඒ තියෙන දේ යූස් කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි නැති දෙයක් යූස් කරන්න නැහැනේ මොනවත්. ඉතින් මං කියන්නේ ඒකයි. ප්‍රෙෂර් එක කියන්නේ Tamanට ස්කිල් එක නැහැ. ස්කිල් එක නැති එක්කෙනෙක් නැෂනල් ටීම් එක ගහන්න බෑ. මොකද සිටුේෂන් එනවා සමහර වෙලාවට වයිඩ් යෝගස් 6ක් දානවා. සමහර වෙලාවට ස්ලෝ බෝල් 6ක් දානවා විකට් එක ගන්නවා. සමහර ලාවට වයිඩ් යෝගස් දානවා කෙලින්ම. ඒක තමයි ස්කිල් එක. එතකොට මට කැප්ටන් දුන්නාම බෝලේ ඔයා බෝල් කරන්න කියන මට කැප්ටන්ට කියන්න බෑනේ මට ඒක දාන්න බෑ කියලා. එහෙනම් මං ඒ කණ්ඩායම සුදුසු නෑ. කවුද ගහන බෝලර්ලා පස්සේ නා කියන දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ගේම් එක. ඉතින් ඒක නැති එක්කෙනා ප්‍රෙෂර්. ඉතින් මං කියන්නේ ප්‍රෙෂර් එක තියෙන එක්කෙනා ගේන්න එපා. ප්‍රෙෂර් එක ක්‍රියේට් වෙන්න කලින් ස්කිල් එක දෙන්න. ස්කිල් එක දීලා ගේමට දාන්න. එතකොට එයා ප්‍රෙෂර් එක නෙමෙයි හැන්ඩල් කරන්නේ. එයා ස්කිල් එක යූස් කරන ක්‍රමේ තමයි එයා හැන්ඩල් කරන්නේ. අපිට මේ ප්‍රෙෂර් එකක් කියලා ක්‍රිකට් එකේ මම නම් දන්නේ නැහැ. මොකද හේතුව මම ඉතා කෙටි කාලෙකින් මට හොඳ යෝගරයක් හදාගන්න පුළුවන් වුණා. ස්ලෝ බෝල් එකක් හදාගන්න පුළුවන් වුණා. මට ඒ දෙක බැලන්ස් කරන්න පුළුවන් වුණා. මම වයිට් එකටත් දානවා, හීල් එකටත් දානවා, ස්ටම්ප් එක කෙලින් දානවා. මට මේ බැලන්ස් එක මට හදාගන්න පුළුවන් වුණා. එතකොට මට ප්‍රෙෂර් එක කියන එක මට ඇත්තට මොකද්ද මේ ප්‍රෙෂර් එක මම තාම හොයනවා. මොකද ඇත්තට මොකද ප්‍රෙෂර් එක කියන එක? මොකද මට මේ ප්‍රෙෂර් එකක් කියලා නැහැ. මට මේ සිටුේෂන් එක දිනන ස්කිල් එක තියෙනවා. ඒ අපි සිටුේෂන් එක දැනගෙන ඒක දිනා ගන්න බැරි එක තමයි ප්‍රෙෂර් එක. ඉතින් ඒක තමයි මම දන්න දේ. මම දන්නේ මං සමහරවිට වැරදි ඇති. නමුත් මගේ නම් මට ප්‍රෙෂර් එක කියලා දැනෙන්නේ නැහැ. මම දන්නේ ඇයි ඒ කියන්නේ.